ස්වාද රෝපාන ාත්්‍ර නව ඇතිහ ප්‍රධාන සිංහල පුවත්විකාශය. ප්‍රථමයෙන් පුවත් සිරස්ථල. පාසල් දරුවන්ට නිවාඩුවට තවත් සති දෙකක් එක්වෙයි. එකසි එකලා කුරෝණා පොකුරට එක්විදී අද රෝකීන් ගන්න දෙසිය හැත්තය පහක් වෙයි. ඇදිරිය ඇති තැන්වල වෙලඳ සැල් විවෘ්තකිරීමක් නැහැ. අලවිය ජංගම රතවලින් පමණයි. ඇන්දිරිය අස්සේම පානදුර වෙරලට ආ මහ බොහු දේ තැවන්තයන්. අවුරුදු හතරක පෝොට්ටුවේ විප්ලවය ලෝක දේශපාලන ඉතිහාසේ ටෙක්කුණා පෝට්ටු සභාපතිකායි. අමරෙක්කාවේ තීරණත්මක පෑ කීපේදී ප්‍රම්්ට වඩා බයින් ඉදිරෙන්. දේශය පුවත්. තුන්වන පාසල්වාරයේ ලබන සඳුදා ආරම්භ නොවන බව අධ්‍යාපනමාත්‍යංශයේ නිේදනය කරනවා. ලබන සඳදා තුන්වනවාරය සඳහා පාසල් ආරම්භීමට නීමිතවතිබුණා. එහෙත් ඒ තවත් සති දෙකකින් එනම් ලබන විසි තුන්වදා දක්වා කල්දමු බව අධ්‍යාපනමාත්‍යංශලයකම් මහාචාරය කපිල පෙරමහතා පවස්සනවා. ය සෞක ආත්‍යංශයේ ලබද නිදේශ සැකිල්ලට ගෙන පාසල් නැවත ආරම්මකිීම සම්බන්ධයෙන් තීරනයක් ගන්නා බවයි, අධ්‍යාපන අමාත්‍යංශීල්ලේකම්මරයා පවසන්නේ. මේ පර දුරස්ත අධ්‍යාපන ක්‍රමවෙද සම්න්ධයෙන්, අවධහන යම නැති බවද එ මහතා ප්‍රකාශ් කලා. සෞකසේවා අධ්‍යක්ෂක ජෙන්නරාල්තුමාගේ උපදෙස්මත පාසල්වාරය ආරංග කිරීම තවත් දෙසතියකින් කල්දාන්න අධ්‍යාපනාමාත්‍යන්ශය තීරණය කරා ඒ නිර්දේශය මත. සතිදිකකට පස්සේ නැවත පාසල්වාය ආරම්භ කිරීම සඳහා තිබෙන සෞඛ්‍යචත්‍යය විශ්ලේෂණය කරලා. ඒයනු අපිට සෞඛ්‍ය මාත්‍යංශී නිර්දේශයක් ලබාදන තුරු අධ්‍යාපනය ලබාදීම සඳහා කටයුතු කරන්න වැඩපිටවෙලක් අපි සාකච්චා කලා. අපස සාමාන්‍ය පෙ නියමිතව තියනෙනවා දවස් හැතුල. වි්‍යත්මක වන්න ජනවාරි මාසේ දහට ඉන්දලා විසි හායදක්වා. ඒ කටයඋත්තදි කොහමද මේ දරුවන්ගේ විෂේ නිදේශය ආවරණය කලා තියෙන්න්නේ කෙසේද කියන. පිළිබඳ අවධන යොමනා. ඇති රෝහ ඇද නී ල පැත්න පදේශවල සේව ියතු පල ාහ ටල හ ශේෂ වාහ න ක් ලබ ට විාහග පාත්ම ර හ ා පේක්ෂ ා මඩටල වලට ා ද හන අද නීතිය බාාවක් න බවද ාග පාත්මතු හ නවා ාත දු පහ හඳු පද පත්ල හැ බවයි විශේෂ ේදනයක් නිකුත් කරම ම පා ම තු ප වාදන්නේ. ක් ටඩල විශේෂ ප්‍රහස ස්ස ප ග න්ද හ තු රති නවා ඇද ති පවතින ප දශව ග හ පි හ ටලුවක් ඇත්නම් බිදුවවයි හටයි හතයි එක සිය පහයි හැටයි තිස්කයන දුරකතන අංකයෝසේ ඒ සබන්ධය දනුම්දිය හැකි බව ගමන ගමන මණ්ඩලේ පවසනවා. අද පස්සරුවයේ මෙරටින් තවත් කොරෝණ ආසාධිතයන් එකසි එකකොස්තනෙ කොහඳනා කැනුනා. එසමගින් අද තිනේදී හඳුනාගත් කොරෝණ ආසාධිතයන් සංඛාව දෙසි හැත්තපහක්. දිය තුළ මෙටින් කොරුණා ආසාධිතින් දෙසේ හැත්තේ පස්සනිෙකු හඳුනා ගෙනුණා. ඉන් ආසාධතින් එකසේ හැට හතර දෙෙනෙකු අද දහවල්කාලය වන විටත් සිසු එකසේ එකළොස් දෙනා අද සවස්කාලය වන විට හඳුනාගත් පවයි සෞඛෑශ්‍ය පවසහන්නේ. යනුව මිනුව ගොඩ ඇඟලුම් කම්මල හා, පැලි කොඩ මත්ස වෙළඳපුල කොවිත්්පොකරින් මේදක්වා වාර්තාාව ඇති සමස්ත ආසාධිතින් සංඛ්‍යාව, හදදහස් අටසී පනස් අටක්. යනුව මෙරැටින් වාර්තාවන සමස්ත කොරුණා ආසාධිතින් සංඛ්‍යාව එකොස් දහස් තුන්සේ තිස් පහක්. කොරුණා ආසාධිතිව ප්‍රතිකාර ලබා පුරුණණ සුුව ලැපුූ තවත් තුන්සේ හතලිස් හතර දෙනෙකු අදදිනේ රෝහල් වලින් පිටකගියා.ඒසමඟ මෙරට සුවේ ලැබූ සමස්ත කොරුණා ආසාධතින් සංඛ්‍යාව පන්දහස් දෙය හතලිස් නමයක් බවට පත් වනා. තවත් කොරා ආසාධතින් හයිදහස් හැට පස්දිනෙක, රෝහල් ගතව ප්‍රතිකාරලින් සිටිින් අතර වෛද්‍යධදක්ෂනර්තයේ සිදන සංඛ්‍යාව තුන්සිය අසු නම පවයි වසංගත රෝක විද්‍යාශයේ පවසන්නේ. මෙරටින් මේ දක්වා වාර්තාාව ඇති සමස්ත කරුණා මර සංඛාව විසි එකක්. මෙ අතර පානතුර සේදි විහානි කරගත්තරුණගේ මරණය මීට පෙරකරුණා මරණයක් ලෙස සඳහන්කිරුණද, ඒ කොරෝුණා මරණයක් වශයෙන් නොසැලකීමට තීරණ කර ඇති පව. වසංකත රුග විද්‍යාශයේ ප්‍රතාානී විශෂ්ච වයිත සුදත් සමරීට මහතා පවසෙනවා. මෙම විට ්‍රිවිතාමුදා විසින් පත්වා කිය කියු ලබන නිරෝධයින මදස්ථානලින් පුද්ගලින් හැට එක්දහස් තමසී පස් පස් දෙනෙකු නිරෝධයනටයතු අවසන් කළ නිවස් බලා පිටවගොස්තිබෙනවා. රධාන මදස්ථානාහතලිස් පපහක්තුළ පුද්ගලින් හාරදහස්තිස් නමතෙනෙකු තවත් නිරෝධානය වෙමින් සිත්න පවයි කොවි් දහන මේ පැතිරින් වෙලැක්වීම ජාතික ක්‍රියන් විත මධ්‍යස්ථානය පවසන්නේ තවත් වසර දෙකට අධික කාලයක් අවෂ දෙයක්කෝ එන්න තක් නොමැතිව කොයිට වෛරසේ සමඟ ජනතාවට ජීවත්වීමට සිදුුවන පව, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාී ඇයි සෞඛ මත්්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශශක වෛත්‍ය ජෑරුවන් වන්්ඩාරමහතා පවසෙනවා මේ රෝගය පැත්තිරීම දරුණු විදිහට රටපුරා වෙලා කියලා. ඔබට තවත් තහුරු කිරීමට සාක්ෂි අවශ්‍ය නැහැ. එනිසා ඔබ අනාරක්ෂිතව සමාජයට පිවිසෙනව කියන්නේ ඔබ ගෙදර ගෙනියන්නේ කොVවිD-19 දරුණු වෛර සාධනයක් වෙන්න පුළුව. හැදුනොත් බේහතකුත් නෑ ඉංජෙක්ෂනෙක්කුත්නෑ කරන්ඩ තරන් ලොකු ප්‍රතිකාරයකුත් නෑ ඒ තමයි කොයිඩ්වල් හැට. ටන්ගත්ත වයිරසකට වැඩිය දැන් පැතිරෙන වෛරසක දරුණුයි. තව මාසගානකින් මීටත් ඇඩිය වෛරසක දරුණු වෙලා බලපාන්න පුළුවන්. වරස්සක දරුණු වෙන ප්‍රමාණයට අපිට රට වහගෙනන්නත් දෑ අපිට හැගිල ෙවල්ලස්ස ඉන්නත් බෑ. ලෝකෙ කිසි කෙනෙකොට මේේදේ කරන්න බෑ එහින්දා අපිට කරන්න තියෙන සරලම විද්‍යාත්මක ක්‍රමවේදය මාස්කකනි වරදිවදානක අත්හෝධනක දුරස්තභාවය එනිසා මේ සරල ක්‍රියාමාර්ග කරන්න. මේ සාමූහික වගකීමට දැන් අනුගත වෙන්න එහමනතු කොවිද දෙක්ක හැ්පෙන්න්න බෑ. මේ අතර පත්නා අතත්යේ සපන්ධයෙන් රජ වෛ්‍ය නිල්ධාරන්ගේ සංගමින් යුචතන්ද අද පැවිති මාත්‍යයමකදී මෙලෙස අදහස් පල කලා. මුල් අවදයේදී ප්‍රෝගීන් අර්ථාවීම වැඩිය වුණේ ඉතාමත් කැමින් කමින්. අද වෙද්දි තත්ව ඉතාමත් බරපල තත්වෙට ඇවිත්තිෙනවා තමත් සු කාලයයක්ත් තුළ විශාල රෝගීම් ප්‍රමාණයක් ආර්තාාවීමත් සමඟ. අවධානමක් නැතැයි කියන්න පුළුවන් ප්‍රදේශයක් රට තුළ නෑ. අපිට රටේ සියලුම ප්‍රදේශල අවධානමක් මේ වෙලා කොරෝණාව ඉරසේ සම්බන්ධින් තිය. රටම දැක්කයිඒ අතිකරු ජනාධිපත්තුමා. රට ඉතා වැදගත් තීදු තීරණ ගනාවක් ප්‍රකාශයට පත් කලා. සම්න්ධ අතිකර ජධපත්තුමාාවත අපේ විශේෂස්තුතියක් පිනවන් ලැස්ස රජ වන්ධරී සගම දියටට යනොම සියල්ලම ඉතාම වැදගත් හීරණ විදිර අපි දකිනෝ. එනිසා අපි ජනතාවට පහැදිල කියන්නේ. දැන් ඔබ ගතේ තමයි රට කොහට ගෙනන්න කලීන්. අපි දක්කාර බස්නාහිර පලාත වැැවට පස්සේ බස්නහිර පලාතරින් තාම අවිධමත් විදියට එලියට ගිහිල්ලා. එෙමයි නැතු ෆේස් ුක්කි එකෙත් තම වීරෙක් බව හැඟවෙන කමෙන්්ඩක්වා හිටිය. මේ ඇදිරිනීතිය පරද්දල මම නුවගිය. ඇද්‍රනීතිය පරද්දල මම හම්බන්තුරට ගියා කියලා දාන්න තරමට නිර්ල්ලජ්ජතු වුණ සහර දෙනෙක් වගකින් විරත වුණ සහර කෙනෙ. සෞඛ්‍යමාතශයේ න්‍යාවන්‍ය අර්තයේ PCR පරක්ෂණ සිදු කිරීමට පෞද්තිකලික අංශය එකතාව පල කලා. ත පවිත්‍රව ව ්‍යාර්ච මහත්මගේ ප්‍රධානත්වන්, සෞඛ්‍ය මතැශ්‍ය පවැතිසාකච්චා විති මෙම එකතාවට එල මැඇති බවයි මත්්‍ය ශේෂස හන් කළේ. පෞද්ගලික රහල්වල PCR පරක්ෂණ යාමය කිරීම එහි ප්‍රමිතිය වැඩදෙනු කිරීම හා PCR පරේක්ෂණල ධරිතා වැඩිකිරීම කරුණු ගැන මෙහිදිස්සාකච්චා කකිරුණා. නිෝධහයින ඇදිර්නීතිය ක්‍රියාත්මක ප්‍රදශවල වෙළඳ සැල්වෘථකරීම වෙන්වට ක්‍රියාවටනැන් වෙන බාණ්ඩ බෙදාහැරීමේ සේවාවේදී අධ්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බදාාහරණ ආයතන එකට සේවාරත පහළවක් පමණක්යෝදාගනීමට අවසරලබාදෙන බව පොලිසිය පවසනවා. ආයතන එකසිය දෙකක් සඳහා රාජකාරි හැදුුරුම් පත ඇදිරනීත බලපත්ත්‍රයක් ලෙ ස්භාවිත ක හැකි බවයි පොලිසිය පවසන්නේ. බස්නාහිර පාත්තුළ ක්‍රියත්මක ඇඳරිනීතිය ලබන සඳදා අලිම පහතෙක් තීර්ක කකිරීම ර්චේ ඒ තීරණය කලාා. ඇහැලීකට පොලිස් වසම කුුණෑ කළ නගර සභාසීමාව හා කුලයාාපිටිය පොලස් වසමටද ඒයේ පැනවූ ඇන්දි්‍රනීතිය ලබන නම්වනදාතෙක් ක්‍රියාත්මකයි. මේ අතර කුුණෑග දිස්්‍රික්ේ ීට පේ නිවතැන ඇඳදිරිීය පැන ව පොලස් කෝටශවලටද ඒ ෞදුරුටත් ක්‍රාත්මකයි. රජ්‍යවස්ථාපත සංස්ථාහා රාච්‍ය නොවන ආයතන එකසේ දෙකකාය මණඩලස හා ඔවන්ගේකාරමඩල හැඳු පත් ඇදනී බලපත්යක් ලෙස භාවිතකිරීමට අවසර ලබාද ඇති බවයි පොලස් මධ්‍ය ප්‍රකාශ කරයා සඳහන් කළේ ඒ දිනී තුළ පමණක් නිරෝධන ඇදරනීතය කඩ කළ පුත්තුලින් එකේ හැත්තැන් ඳදකොහ රත්තවහන විනමයක් පොලිස්ාරියට කරතිබෙනවා මේ අතර අතවශ්‍ය ආර ද්‍රව්‍ය අවෂත බොහරමේ විශෂ වැඩ පිළිවෙලාක් ක්‍රියා්න විට කටයතු දත්බෙනවා. පසුකිය මාර්ත මාස සිට ජූනි මාසේ දක්වා වූ කාලය තුළ නිරෝධෑන ඇදරනීති ක්‍රියාත්මක වෙති බන්්ඩ බෙදාහැරීම සිදුකල් ආකාරයටම එය සිදුකිරීමට කටයතු දතිබෙන්නේ. තුක වෙලදුන්ටුද බන්් ප්‍රහණය සඳහා විශෂ ක්‍රමවේයක් ඇයටටේ අවසර ලබාතීමට හිමතයි. විශේෂෙන්ම ඕනෑම සුපිරි වෙළන්සැලකට සතුසා ආයතනයකට, එමත් නැතං එවැනි ආකාරයේ සමූපකාරා ආයතනයකට, එක් ආයතනයක් සඳහා. ඩිලිවරි සේවා රථ පහලවක් පවත්වාගෙනයාමී කොන්දේී යටතේ එවැනි අයතන සඳහා බලපත්‍ර ලබාදීමට තීරණය කර තිබෙනවා. ප්‍රදේශයක් තුළ සතුසායතනය පහක්තිය ොවනං ඒ අදස්වෙන්ය ඔවුන්ට ඩිලිවරි සේවා හැත්ත පහක් ක්‍රියාත්ම කරන්න පුළුවන්. යම් කිෙසි පිසු ආහාර සපේනා ආයතන තිබෙනවා එමආයතන වලට එක් ආයතනයකට සේවාවන් දහයක් පවත්වාගෙනයාමට අනුමැතිය ලබාදීමට තීරණය කර තිබෙනවා විශේෂයෙන්ම යම් ප්‍රදේශයක පිහිටා ඇති ෆාමසි ඔසුසල් වෙන න් Online ක්‍රමේ අතේ බණ්ඩ බෙදා හැරීමට අවසර ලබාදීමට තිරණය කර තිබෙන. නියමිත සෞඛ්‍යරක්ෂිත ක්‍රමම්වද අර්යේේ තම සේවන් සපයන්න සඳහා ප්‍රාදේශය ලේකම්වරයාගේ මාර්කෙන් අවසර බලපත්‍ර ලබාතිීම සිදුකරන පව පොලස් මා දෙ ප්‍රකාශකවරයා සඳහන් කළ උදා එනෑ ධර්ණීතිය තිබෙන අතරතුරම අනිකුත් කටයුතු විශේෂෙන්ම නිෂ්පාදනය සම්බන්ධ කටයුතු එම කර්මාශාලා පවත්වාගෙනයාම අත්‍යවශ්‍ය කරුණක් ලෙස කල්පනා කර තිබෙන ඒ නිසාම ඒ සඳහාෂණක බල පත්‍ර ලබාදීම ක්‍රමවේදයක් අදුනාාදීමට අද පැවිති සාකච්ඡාවල්දි තිරණය වුණනා ඇතුම් පත්‍රය පුරවා එමෙන්ම මෙහි සඳහන් කර ඇති emailල් ලිපිනයට second ws.gov.lk මෙම වි්‍යත් ලිපිනයට ජල සම්පාධන අමාත්‍යංශය ලකාම් ආචාර්ය ප්‍රියත් බන්ධු වික්‍රම මහතා වෙත eමල් පනිවිඩයක් කෙවීමෙන් මෙම බලපත්‍ර ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා මෙ අතර ඇදිරිරීතය ක්‍රියාත්මක ප්‍රදේශවල්දී දුම්රේ ගමන් කළ හැකේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසපියන්ට ඔවුන් සමඟ ගමන් කරන දෙමම්පියන් හා ගුරුන්ට පමණක් බව දුම්ප්‍රියේත පර්තිමිින්තුවද නුදනවා. සියලු ආර්ථික මධ්‍යස්ථන හරහා ප්‍රෂ ෂ්පාදන මිලතිීගෙන පාරිභෝගිකයන් වෙත බෙදා හැරමිය කටයුතු අනිට්්‍යා සිත ආරම්භ කන බව අමාතය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. වි आර් ධ්‍යථ ු ක්ණ කීම අවාව மி අවයා මේ प्रका ஸ்ප ඇ பීම ස ජනාව අ ්‍ර නීමට රජ ක ඇති ව, ්‍ය ந்த அත්ගමගේ තා प्रका කලා ජ ්‍ය ந்து රජப හ ොलिපති දෙ ාව . අරහෙපිට රත්මලාන හෝකන්දර සහ වේය ගොඩ ඇයගේ ම ග ද ියල්ල ද නට විවරතර වශ කටිතු කරනවා ම ේ කන ියලූම සේකයන්ගේ පි පරික්ෂ කල ල්ල පරික් ද ාවයක් ප ග . සිේ දශ රු ද ත් වීමේ බන්ඩ් ගේ ෙට ගම්මටම ෙදීම පෙසහ කරම්භවා. ියලම සුපමාකට විෘත කරන්න තිීදු කර පාලක් යම සුපාකටකට ලද න ාඩ ෙදහරම සද ඕනම කෙනනකුට සුම කොලට ඇනුම් කරල බාන්ඩ නිවසට ෙන ගනීම හැකයාාව තියීම. මේ අත විශේෂ ද්‍යය ම ැඩු ැ ප ද මති ප්‍රදහන ක නි ද ි මහ ප්‍රකාශක ක ල ගේ ගේට ග දීම පි ලක් ට ද නක ඇති බයි. එවලු ප්‍රාදේශය ේකම්වරුන් හරහා ලබාදීමට ඒවගේම කුඩා ලොරි ්‍රීරෝධරත යොදාගෙන නිවෙස් කරාම එළවලු ලබාදීමට වැඩ පිළිවෙක් ඉදිරියේදී සූදානම්ර තිබෙන බවත් විශේෂෙන්ම සහන් කර ලබවා ඒ අනුව මැනින් වෙළඳ පොලට පැමිණෙන පරිබෝගක මහතුන් මේ මොහොති මැනින් වෙලඳොට පැමිණෙන්න්නටඒපා ඊළඟ සතියේ සඳදාධනය තමයි මැනින් වෙළඳ පොල දැනට විවෘත කිරීමට බලාපොරොත්තුවෙන්නේ ඒය තවමත් පට ඉස්තර වශයෙන් දිනයක් ලබාදීමට නොහැකිීමම මැනින් වෙළඳ පොලට එල්ල වවන ගෝවි මහතුන්ට විශේෂයෙන්ම සඳහන් කර සිටනවා මේ මොහොතේ ඔබ වෙනත් විකල්ප ස්ථාන තෝරාගෙන එලවලු සැපැවීම සිදු කරන්න. නිරෝධහනයට ලක්වොන පවුල් සඳහා රූපියල් දසදහසක් වටිනා සහන මළුබවිදාාදීමේ වැඩසටාන මේ වන විට ක්‍රියාත්මකයි. ඊට වශ්‍යය සියලු පියවරගෙන ඇති බවයි දිස්ත්‍රික් ලේකමරුන් පවසන්නේ. ල ෝ ැන ක් වන පවල් ඳහ පමනක් සාහනමු බාතීමට, පියල් හැත පහක් කරඇ බ ොළඹ ස් ්‍රක් ්‍රදධීප රත්මතාසඳහන් කලා. ඉදිරි දින්න දෙක තුළදී සියලු නිරෝධනමන පවල්ස සඳහ සසානමනු ලබාතිීමම ආසන් කරන පයි ඒ මහතා කියයා සිටිය. අු අදම් ලාබ ප සඳහ රුපියල් පදසදීමනාව ලපාදිීමටත වශ්‍ය කටද සම්පාධන කරමින් පවතින පයි දිස් ්‍රක් ම්පර යා සඳහන් කළ. ගම්පහ දිස්ට්‍රික්ේ පවුල් හයිදහස් අටසේ හතක්ඳහා සහන මළු ලපාතීම සිදුකරන පව, දිස්ට්‍රික් ලේකම් සුනිල් ජෑලත්මහතා සඳන් කළ, ප්‍රාදේශයේ ලේකම් කාරල් හරහා එම කටේතු ක්‍රියත්මකයි. මනිුවන් ගොඩ ප්‍රදේශය ලකම් කොට්ටාශේ සහනමලු පිතාතිබද අරම්භ වුණ. ේරුවල ප්‍රදේශයේයකම් කොට්ටාශයේ නිරෝධයන වන පුත්ගලින් එක්දාහ සත්ේයනු දෙදෙනකු වෙනුවෙන් සානමරල පාතිම සිදු කරුණේ ප්‍රදේශලයකම් චතුර මල්රජ මහතාගේ ප්‍රධනත්වෙන් නිරෝධයනට ලක්කර ඇති පවුල් වාසේ කරන ප්‍රේශවට කොස් අදාළ ග්‍රමණනිල්තාතරන් මාර්ගෙන් එම පාන්් පතාදීම සිදු කරුණා. ්‍රක් නිරෝානයට ක්ව සිටන පවුල් එක්දහ හරසසි හැට එකක් සඳහද රුපියල් දසදහසක් වටනා සසාහ මල ලාතම සිදක කරුුණ ඒ පාලිමන්තුන් ්‍රී කුල පාල රත්්යක මතාගේ පදනත්වෙන්. කරුණනයකල දිිස්්‍රික්ේම් Rම රත්නායක මහතාත මවස්ථාවට එක් වුණා. තුර ප්‍රාදශලේකම් කොට් ශේ නිරෝ ැයටට ලක්කර ඇති පවුල් දෙසි අස හතක සාමාචකින් එක් දහස් අටසේ පන සතර දෙකුුවෙන් රුපියල් දසදහසක සාහනමළල පාතිීම සිදු කරනු පවයි කළුතර ප්‍රාදේශලයකම් සිර කුමාර හේනාතිර මහතා සඳහන් කළේ කොලියාපිටිය නැගනර ග්‍රමල් දරි වසම් විසි පහ පවුල් හතල ස්පාක්ස හසාහනමලු පිතාතතිීම සිදු කරුණේ පාර්ලිමන්තුමන් ප්‍ර සමන්ප්‍රිය හරත්මහතාගේ සසාභාකිවෙන්. වැඩබලන ප්‍රාදේශලයකම් BBCBC උදෙ කු මර්මහ ඇතුු පිරිසක් ටෙක්් සිටිය. නඳදුර මුහදදු තීරයට තල්මසු රංචුවක් පැමැණීම සිරීමත් සමග, ඒ දැක බලා ගැනීමට විශාල පිරිසක්, වෙරල තීරයට එක්ව සිටිය. අද පෙරවරුවයේ තල්මසුන් වෙරල ආසන්නේට පැමිණ සිට අයුරු දීවරෙන්ට ඇැති වෙනවා. ඒ සමඟ මෙම සක්වීන් ගැමර මුහදට යොමුකිරීමට එම දීවරෙන් ැඩි ප්‍රාප්නක යදදිෙන අයුත දැකනීමට ලවුණා නිරෝතායන ඇද්‍රරිනීතය ක්‍රියත්මක ඕද ප්‍රදශවාසින් ඊටෙක්ප සිටියා. සමුත්‍රීය පරිසිසර ආරක්ෂණ අධිකාරයවෙල් ආරක්ෂික දෙපර්තමීතුව හා ප්‍රදේශවාසින් එක්ව නිරපත්‍රතව මෙම මත්සින් බේරග නිසන හා විශේෂ මෙහුමක් මේවැනි විට ක්‍රාත්මකයි. මේගමුව ප්‍රදේශයේ කඩුලාන සහිත කලොපදූපත් තුනකට නීති විරෝධදි ලෙස ගෙනවිදමු රිලවන් කණ්ඩායමක් කේදනී ඉරණමකට මෝන පාසිටන පුවොතක් අපට වාර්තා වුණ. සසිිය ්‍යායකෙකුම් මෙම රිලවුන් දූපතට ගෙනවිත්තමා ඇතේ සංචාර්ක ආකර්ශෂණය දිනාගැනීමේ අරමුණින් පව ගම්වාසින් පවසෙනවා. ෙසිවෙතත් කඩවාාන සහිත ප්‍රදේශවල වෙලවුන් නොගැවසෙන බවින් එම පරිසර පද්ධීතුර ඔුන්ගේ ජීවිත පවත්වාගෙනයාම ැන අර්බූධයක් වී තිබෙනවා. ආහාර සපයක් ගැනීමට නොහැකිවීම නිසා රිලවුන් ඉතාකේදනය ඉරණමකට මොනති ජීවිතක්ෂයට පත්වන ප පයි අපවාර්තාකරුවන් සඳහන් කරන්නේ. අහිංසක වනගත සත්තුම් කලපුවට ගැෙනල්ල දාලා ඒගේ ්‍යාරක කටයුතු ුණුරගන්ඩට කටයුතු ෙරුව මේ සතුගේ පැවැත්ම ගැන හිතුවෙන. සත්තුට ක්ඩ දෙයක් නෑ මොකද කඩලානතිය කණ්ඩ දෙයක් නෑනේ. අවසාන එයාගේ සේවක විදදාලා බදාද සහ ඉරිට පොළේයිතුරුවෙන එලෝලු ආහදාන සේරමදවල් ගෝනි වලදාගෙන හිල්ලමේ ද පත්වොට දාන්ඩ ගත්ත. අපි වන ී සන්රක්ෂණය දෙපාර්තිමය තුර කතා කිරුවමේ ගෙන. වන ජීවියයකෙන් කිසිම දෙයක් ෙරුවේනෑ දැන් මේ සත්තුන්ට මේ අධික පෑල්ලත් තියන මේ කාලේහන්ඩ සතු මැල්ල වැටනවා මොක ොඩ පතුරට එකක්න මේ ප්‍රදේ බාසින් පැමිල්ලි ගනාව කරලා තියෙන මේ අවරුදු පහයක වැඩ කාල තු කි ම දෙයක්ක්. එම දැක්කමේ සත්තුට යන්ද පනෑ ගස්වලින් වැටෙනවා. ඇඟට ඇල්ිලා හමේ තරම්ම ෙට්වෙල ඒ සත්තුදම් මෙතනෑ ැරිලලා මේකටවිල්ල කන්ඩදාන්න ත මේ සත්තුම්ල්ල ඇඳගෙනම කරුණාවෙන් බලධාරට නිධාරණයට කියසි නොයි. කෙටි කලක්තුල විශිෂ්ට ජයග්‍රහණ ලබාගත් පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුචන පෙරමුණ, ලෝක දේශපාලි ඉතිහාසයට එක් වන බව අමාතිය මහචාරය Gල්රි මහතා පවසනවා. ලු මත පක්ෂ රයාලය පැවැති මාතිහමෝකරී අමාතිවරයා මේ බව ප්‍රකාශව කළේ. පක්ෂ මහලකම් පාර්ිමිතුමන්ත්‍රයේ නීතිඥය සාගරකාරීව සම්මහතාද මෙහිදී අදහස් දැක්කුවා. එතු වයසිෙන් ඉතාමත් ලාබාල පක්ෂ. හැබැයි අද අපේ රටේ ප්‍රධාන දේශපාලන බලවේග. පක්ෂය පිහිටුුවලා මාස දා සෑයක් තුළ පලාාත්පාලන ආයතන මැතිවරණයේදී කොට්ටාස සම්පූර්ණ ගණනෙන් සීයට හැත්ත එකක්. දිනා ගැනීමට අප පක්ෂයට පුළුවන් වොනා. දෙදස් ධහනාවේ නොයම්බර්මාසේ ජනාධිපතතිවරන අධිකරු ගෝටාවේ රාජපක්ෂ ජනාතුමාර්මය රටේ ජනතාවගෙන් ලක්ෂ හැට නැයක් ඇතුමාට සන්දය දුන්න. විස්සයි විස්සේ අගෝස්සමාසේ පාලිමෙන්තු මැතවරනේ තුනෙන් දෙක බෞතරයක් පාලිමෙන්න්තය ලබාගැනීමට. හි මේක යිතිහාසික ජයග්‍රහණය මේසා විශාල ජයග්‍රහණ ලබාගෙන මෙම දිග ගමනක් ගියපු ව කිසිම පූර්වාදර්ශයයක් ලෝකේ කිසිම දැනගින් අපට පෙනෙන්නේ නෑ. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පරමාදර්ශී නායකත්වය. ඒගේම ගරු බැසිල් රාජපක්ෂ මැත්තමාගේ නිර්මාතෘත්තයෙන්. රටේ ජනතාවගේ අවශ්‍යතාවය මත ිහිවෙච්ච අපේ දැවැන්ත දේශපාලන පක්ෂ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුුණට සිව් වසරක් සපිරෙන මේ මොහොතේ අපේ පක්ෂයට අතහිත දුන්නු අපේ පක්ෂ ගැන විශවාසය තබපු මේ රටේ සූහසක් ජනතාවටත් ඒ වගේම විවිත දේශපාලන පක්ෂ සහ සංවිධානවලටත් අපේ ෘතවේදී ගෞරෝ ප්‍රනාාමය පුද කරන්න මේ අවස්තබක් කරගන්න කැමති ලංකා ගුවන් හමුදාවේ දාහත්වන ගුවන් හමුදාපතිවරයා ලෙස කටයේතු කළ එයා චීෆ් මාශල් සුමංගල ඩැස් මහදා සියදුරෙන් නිලවශයෙන් විශ්්‍රාම ගැනීම අද සිදු කෙරුණා. එයා චී මාශල් සුමංගල ඩැස් මහතාගේ විශ්්‍රාමැනීම උත්සේ ගුවන් හමුදා මූලස්ථානේදී අද පෙරවරුවේ පැවැත්වුණ. ඒ ගුවන් හමුදා වර්න පක්ෂංගේ පැවැත්තුූ සම්මාහන මුර පෙල්පාලයක්ද සමකයි. දා අටවන ගුවන් හමුදාපතිවරඇවිත සම්ප්‍රදාාහිට, අනුව ගුවන් හමුදාපති යශ්්‍යය භාතීම අද සිදු කරුණා නවකුවන් හමුදාපති යාමාශල් සුදර්ශන පතිරන මහතා හෙට සියදුරේ රජකාරය නිලවශෙන් ආරභකිරීමට නෙමිතයි කෙසමගින් වාදනදරෝපා නි රාත්‍රීපුුවත් අවසාන්න ඔබට සුභරාත්‍රයක් අයිබෝන්